ර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ හොරණ දේවමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය, ජයන්තිපුර වජරාරාමය යන උබය විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්්‍යානිී සාමග්‍රී ධර්ම මහා සංගසභාවේ කර්ම වාගාචාර්ය හා සහකාරලේක කාධිකාරී, රහුණ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය, රාජකීය පණ්ඩිත දර්ශනපති, පූජජ නාහල්ලේ වජරඥාන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වතුන්. පානතුර පදිංචිව සිටි ස්ොමී ප්‍රනාාතු මහත්මියගේ දූ දරුවන්, කොටුකොඩ ඕපාත අංක දෙසිය හතලිස් එක නිවසේ Bීටා හපුවාරච්චි මහත්මිය, රුවන් වැල්ල ඉහල මොරාවත්තේ KW.S සුමනා ගොුණවර්ධන මහත්මිය, ිගොඩ ගලකොඩ අංක එකසිය අනුතුන නිවසේ සෞම්්‍යදාසත සිල්වා මහත්ම සහ කැලනිය වේවැල්දුව පාරයේ අංක එකසිය හැත්ත එක ස්වස්ති නිවසේ වෛද්‍ය නන්දා බණ්ඩාරණයක මහත්මය අද ධර්මදේශනාවේ මාතෘකාව වන්නේ ජීවිතය දිනන මාර්ගය පිළිබඳයි. ඇැදවතුනි ධර්මශ්‍රවනයට පෙර තිසරණ සහිත පංචශීලය සමාධන්වීම සඳහා නමස්කාරය කියමු අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගබතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දහන් සරණං ගච්ඡාමී බුද්හං සරණංගචා දම්මං සරනංගචචමි දම්මං සරණංගචා සංගං සරනංගච්චහාමි සංහං සරණංගච්චා නතියම්පි බුද්ධං සරණංගච දුතියම්පි බුද්ධන් සරණං ගච්චාමී යම්පි දම්මං සරණං ගච්්චාමි දුතියම්පි දහමන් සරණං ග්චාමි යම්පි සංගහන් සරණංග මි තුතියම්පි සංගහන් සරණං ගච්චා පතියම්පි බුද්ධහන් සරණං ගච්චාමි තතියම්පි බුද්ධහන් සරණං ගච්චා පතියම්පි දම්මං සරණංගච්චා තතියම්පි දම්මන් සරණං ගච්චා තතියම්පි සංගහන් සරණන් ගච්චාමි තතියම්පි සංගහන් සරණං ගච්චා පානාතිපාතා වේරමනී සික්හ පදන් සමාධයාමි පානාතිපාතා වේරමණී සික්හපදන් සමාධිය එන්නදානාවේරමනී සික්හ හාපදන් සමාධයාමි අදින්නදාානා වේරමණී සික්හාපදන් සමාධ මිසු මිච්චාචාරාවේරමනී සික්හපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරා වේරමණී සික්හාපදන් සමානී හාවාදාවේරමනී සික්හ කාාපදන් සමාධයාමි මුසාවාදා වේරමණී සික්හාපදං සමාධයා රාමේරය මජ්‍ය පමාදටහානාවේරමනී සික්කාපදන් සමාධයාම සුරාමේරය මජ්‍ය පමා දට්ඨානා වේරමණී ක්ඛාපදං සමාධයාමී සමන්තා චක් වාලේ සුුවත්‍රාගච්චහන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං ධම්ම සවන කාලෝ අයංභදන්තා ධම්ම සවන කාලෝ අයංභදන්තා, ධම්ම සවනකාලෝ අයංභදංත නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සභගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සුභානු පස්සිං විහරන්තන් ඉන්ද්‍රියසු අසං උතන් භෝජනම්හි අමත්ත්නුන් කුසීතං හීනවීරියන් තංවේ පසහතිමාරෝ. වාතෝරුක් හංව දුබ්බාලංටි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියෙනි අප දැන් සූදානම් වන්නේ තුන්ලවක් මෙත්සිහිල් ජලයෙන් තෙමහා වදාළ ලෝකාග්‍රභාග්‍යවත් තමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින්. ගිහි පැවිදි දෙපාර්ශවයේම සියලු වර්ථයන් පූරණය කර ගැනීමට ඉවහල් වනසේ, දේශනා කොට වදාළ ධර්මපර්යායක් ඇසුරෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවනය ක්‍රීමටයි. අද ධර්ම දේශනාවේ මාතෘකාව, දමපදේ යමකවක්ගේහි හත්වන සහ අටවන ගාතා ද්‍යාශත්‍රය කරගෙනයි සිද්ධ වන්නේ. එනිසා මේ ධර්මදේශනාවට දායකත්වය දරණ පින්වතුන් විශේෂයෙන් සතුටු වන්නට ඕන බොහෝ දෙනෙකුට තථහගතයන් වහන්සේ විසින් මේ දේශනා කොට වදාල උබයාර්ථසාධනයට මූලාශ්්‍රවන මේ ධර්මපර්යාය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්නට ඉදහසර සලසාදීම තුළින් අපි විශේෂපන්නේ ශක්තියක් උපදවාගන්නවාය කියන කාරණාව. එවගේ මේ පින්වතුන් සතුටුබන්නට ඕන ඒ ඇත්තන්ගේ පරලවගේ ඥාතීන්ට දෙනෝදහසක් දෙනාට ධර්මශ්‍රවනය කරන්නට ඉඩහසර සලසලදීලා ලබාගන්නා උකුසල ශක්ති අනුමෝදන් කරන්නට ලැබීම සම්බන්ධීෙන්. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනාකිරීමට හේතුකාරක වන්නේ උණහන්සේ ළඟ පැවිදිවෙච්ච චූලකාල සහ මහාකාල කියන දෙසෙහො ුරාන්ගේ යම්කිසි සිද්ධියයක් ආශ්‍රය කරගෙන. මේ සොහොයුරන් දෙපල නැත්තන් චූලකාලසාහ මහාකාල භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදිවෙන්නේ අරමුණු දෙකක් කරනකොටගෙන. මහා කාල පැවිදිවෙනවා ලෝකෝත්‍ර අරමුණක් පෙරදැරි කරගෙන සසර ගමනින් එතරවීමේ අපේක්ෂාවෙන්. චුලකාල පැවිදි වෙනවා ඒ පැවිදි වූ තමන්ගේ සහෝදරයාව නැවතවතාාවක්සිවුරු හරවලා ගෙදර රැගෙනයාම අරමුණින් යුතුව. තින් මෙන්න මේ කාරණාව මූලාශ්‍ර කරගෙන තමයි මේ සිද්ධිය මූලාශ්‍ර කරගෙනයි, බුදු හාමුදුරුව මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ අවසාන වසෙන් සිදුව වනදේ තමයි චූලකාල තමන්ගේ නිවසට ගියාට පසුව ඔහුගේ පුරාණ දූතිකාවන් විසින් සිවුරු හරවා ගන්නවා. මහාකාලගේ පුරාණ දූතිකාවනුත් කල්පනා කරනවා චූලකාලව සිවුරු හරවා ගත්තා සේ අපි අපේ මහාකාලවත් සිවරු හරවා ගන්න ටෝනය කියලා උත්සහ කරනවා. එය අවස්ථාවිදි මහාකාල හාමුදුරුවෝ තමන් වහන්සේ සතු විශේෂ ශක්තින් උපයෝගි කරගෙන ඔවුන්ගෙන් මිඩී අහසින් වැඩම කරනවා. තින් මේ අවස්ථාව එක් පසකින් අපට පේනවා චූලකාලගේ පරාජයත් මහාකාලගේ ජයග්‍රහණයක්. ඔය කියන කාරණාදවය මතුකරන සෛදධාන්තික කාරණාව පාදක කරගෙනයි අපි මේ ධර්ම දේශනාව. අහන්නත් ඕනනා නැත්තං අප දේශනා කරන්නත් තෝනා. මේ කාරණාව තමයි චූලකාලගේ තිබුණු අපේක්ෂාවන් ලෞකිකයි. මහාකාලගේ තිවිච්ච අපේක්ෂාවන් ලෝකෝත්තරයි. චූලකාලගේ ලෞකික අපේක්ෂාවන් කරන කොටගෙන ඔහුගේ පුරාණධූතිකාවන්ටි තාම පහසුවෙන් ඔහුව සවරු හරවා ගැනීමට හැකියාව ලැබුණ. මහාකාල තුළ ක්‍රියාත්මක වෙච්ච ලෝකෝත්තර ශක්තිය කරනකට ගෙන කිසිසේත්ම අරපුරාණ දූතිකාවන්ට නැතම් පැරණි බිරිින්දෑවරුන්ට කතාව හැටියට චූලකාලට බිරිදෑවරු දෙකුත් මහාකාට බිරිින්දෑවරු අට දෙනෙකුත් ඒ ගිහි කල හිටිය කියනෙ එකයි. අට දෙනටම හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ සියලුම ශක්තියෙන් පාවිච්චි කළත් මහාකාලව තමන්ගේ ග්‍රහණයට හසු කර ගන්නට. මේ මූලාශ්‍රය ඇසුරෙන් අපි යම් කරුණක් මතු කරගන්නවා. ඒ ඒ කරුණ තමයි මේ සමාජයේ ජීවත්වෙන මිනිස්සු ඇතැම් විට අරමුණුවලින් පරාජයට පත්වෙනවා තවට අරමුණ අරමුණු තමන් ගාරමුණු ජයග්‍රහණය කරගන්නවා. එක ඇනෙ සමාජය අපට කොටස් දෙකක් පේනවා කණ්ඩායම් දෙකක් ඉන්න බවපේනවා ඒක කණ්ඩායමක් තමයි පරාජයට පත්වන කණ්ඩායම, අනිත් කණ්ඩායම තමයි ජෑග්‍රහණය ලබන කණ්ඩායම. ඕනෑම තරගේකදී අපට පේන දෙයක් තමයි බොහෝ විට සිදුවෙන දෙයක් තමයි දිනුම සහ පැරදුම දෙකට බෙඩිලා යන එකයි. එවගේ මනුෂ්‍ය සමාජයේ ඔය කියන ලෞකික හෝ ලෝකෝත්තර ඔය ඕනෙ මන්සේකදී පෙනෙන දෙයක් තමයි කොටසක් දිනනවා කොටසක් පරදිනවා. ලෞකික අරමුණු ඉලක්ක ඇතුව. ගම කරනායගෙන් කොටසක්කේ අරමුණු ජය ග්‍රණය කරගන්නවා කොටසකටේ ජය ඒ අරමුණු කරා ලං වෙන්න බැරි වෙනවන එතම් පරාජයට පත්වෙනවා. ලෝකෝත්තර අරමුණු සාධනය කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින අයටත් යෝගාවචරයන්ටත් ඒ මාර්ගයට පිළිපන්න අයටත් සිද්ධ වනදේ එයයි ඒ කොටසක් ලෝකෝත්තර අරමුණු සාර්ථක කරගන්නවා සපල කරගන්නවා මස්තකප ප්‍රාප් කරගන්නවා. කොටසකට ඒ අරමුණු සපල කරගන්න බැරුව යනවා. ඔන්නොක ය කරුණු පදනම් කරගෙන තමයි මේ දේශනාව නැත්තම් මේ ධර්ම දේශනා මාතතුෘකාක් හැටිය තබාගත්තේ ජීවිතය දිනන මාර්ගේ නැත්තන් දිවිය දිනන මග. එතකොට එක පැත්තක තියෙනවා දිවිය පරදින මග අනික් පැතිතියෙනවා දිවිය දිනන මග. තට අපි පතා කරනවා පරදින මග ඊට සාපේක්ෂකව අපප්‍යාර්ථකථනය කරනවා දිනන මග. තර භාගතුන් වහන්සේ මේ කාරණ දෙක, පූර්යෙන් සඳහන් කරපු චූල කාල මහා කාලගේවරුත් කතාන්දරය මුල් කරගෙන දේශනා කරන්නේ අනිත් හැම දෙනාටම ආදර්ශයක් ලබාගන්න පුළුවන් වන හැටියට. උණහන්සේ පැහැදිලි කරනවා කවුද දිවියෙන් පරදින්නේ. කවුද දිවිියෙන් දිනන්නේ මේ කාරණ දෙක. කරුණු පහකින් සමන්්‍යත පුද්ගලයෙ පරදිනව කරුණු පහකින් සමන්්‍යිත පුද්ගලයෙක් දිනනවා. පැරදීමට හේතුවන කරුණු පහා. ි දැනගන්නවත් එක්කම නිරායාසයෙන්ම අපට දැනගන්න පුළුවන් වෙනවා මොනවද දිනන මා කරුණු කියන කතාල. එට දැන් බුදුහාමුදුරෝ දේශනා කොට වදාරනවා සුභානු පස්සිං විහරන්තන්. ලෝකය සුභවසයින් බලන. එහෙම නැත්තං ඇහැට කණනට නාසේට දිවට සරීරයට දැනෙන, මේ ෂ්පර්ෂාදී දේවල් මේ කියන අරමුණු ධර්මයන් රූප සබ්ල ගන්ද රස ෂ්පර්ෂ කියන මේවා සුභවසයෙන් දකින ලස්සන වසයෙන් දකින සුන්දරවසයෙන් දකින ආශාවෙන් එහි ඇලෙන පුද්ගලයන්ට ජීවිතයෙන් යම්ප්‍රමාණයකට පරදින්ට සිද්ධ වෙනවා කියන කාරණාව මොකද අපි දන්නව ලෝකයේ කියල කියන්නේ අන් කිසිවක්නවෙයි බුදු බුදුරජාණන් වහස පැදිලි කරනව මස්මම් ්‍යාවමත්තයේ කලේබරේ ලෝකංචපං්ඥපේමි, ලෝක සමුද අංචපන්ඥපේමි, ලෝක නිරෝධංච පනපෙමි, ලෝක නිරෝධ ගාමිනි පටිපදංච ප්ඥපේමි එක පැත්තක උන්හන්සේ පෙන්නව ලෝකයේ කියල කියන්නේ බඹයක් තරම්මූ මේ සරීරේ. අනි පැත්තේ ආධ්‍යාත්මික ලෝකී ලට භායිර ෝක කියලා තව එකක් තිබෙනවා. ඇහැ කණනාසේ දිවශරීරය කියන පසිදුරන් මගින් අරමුණු කරගන්න වූ අරමුණු ලබන්න වූ නැත්තං අපේ අනුභව කරු ලබන්න වූ ලෝකේ. ඇහංගරූප කනෙෙන් සබ්ද නහයිෙන් ගඳසුවඳ දිවංග්‍රස එවර්ගේම ශරීරයෙන් නිෂ්පර්ශ වසයෙන් මේ ලබන්න වූ අරමුණු ලෝකේ. මේ තමයි බාහිර ලෝකයේ. ඔය කියන බාහිර ලෝකයෙන් අපි ලබන අරකි අරමුණු ටික, සුන්දර හැටියට සුව හැටියට, උදාහරණයක් හැටියට ඇහැට රූපයක් වැටුණහම. කණට සබ්දයක් වැටුණහම. එහෙම නැත්තං දිවට රසක් ලැබුණහම. නහයට සුවදක් දැනුුණහම. සරීරයට සුවදා යිෂ්පර්ෂයක් ලැබුණහම. මේවා සුවයි සුබයි සුකයි. සුන්දරයි වසයෙන් එහි නිමක්ද වෙන්න ඇලෙන්නයාම කරනොකොට ගෙන පුද්ගලයාට කෙලවරක් නැති දුකට පත්වෙන්ට හේතුවෙනවා නිසැකයි. ඒ එසේ වන්නේ මේ ලෝකය යථාර්ථවත්ව දකින්නට ඒ පුද්ගලයාගේ සිත සූදානම් නැති නිසයි ඔය කිව්ව ලෝකේ අධ්‍යාත්මික ලෝකයත් බාහිර ලෝකයත් ඒ ඇනි පංචස්කන්ද ලෝකයත් එහෙම නැත්තන් ඊළඟට රි ඉන්ද්‍රී පංශකයේ නරමුණු කරගන්නාව බාහිර ලෝකයත් මේ සියල්ලේම පොදුධර්මතාව තමයි අනිත් තාව එමනැත්තම් වෙනස්වීම ඔය වෙනස්වීම අපි කැමතිවුණත් අකමැතිවුනත් පිළිග්ඩෝන. ඔය වෙනස්වීම පිළිගන්න අකමැතිවුණට පස්සේ තමයි අපි විලාපනගන්නේ වේදනාවට පත්වන්නේ දුකටපත්වන්නේ එහෙම නැත්තම් පීඩනයට පත්වන්නේ ඒ ඒ වස්තූන් වෙනස්වන කල්හි උදාහරණයක් හැටියර්. අපි. බොහ දෙනෙක් කැමති සමාජයඉන්න කවුරුත්වගේ කැමති තමන්ගේ සරීරයේ ඉන්ද්‍රිය පද්ධතිය සක්‍රීියව එලෙසින්ම තමන් බලාප යහපත්්‍යයි හිතන මට්ටමේම පවත්වාගෙන යන්න. ඇි කොන්ඩෙනං කළුවට තියෙන් ඩෝන දට්ටිකනන් සියල්ලතියෙන්න්ඩො හමනන්ං ැලින වැටි තියෙන් ෝන. ඔයාදි වසෙන් මේ සියලු ඉන්ද්‍රිය පදධතිය සක්‍රීව සැමකල්ලි එකලෙස. ප්‍රර්ථනා කරන මට්ටමින් තිබෙන්ඩෝන කියලා හිතනවා වෙන්න පුළුවන්. නමුත් එසේ වන්නේ නෑ. ඇයි මේ හරීරයේ ස්වභාවේ තමයි ජරාධර්මය උරුම කරගැනතිවීම. ජරාධර්මය කියලා කියන්නේ දිරායාම. එවගේම අපි කැමතිවෙනවා ලෙඩ නොවී සිටින්ට හැමදාම එකවි දිහට නිරෝගි සම්පත්තියෙන් බේතක් නැතුව. මොුවක්ත් එහෙම පාවිච්චයක් නැතුව ශක්තිමත්ත ඉන්න ලැබෙනවනම් හොඳයි කියල නමුත් එහෙම ඉන්න බෑ. යථාර්තයේ තමයි අපි රෝගවලට ගොදුරු වෙන එක. යථාර්ථ එකක් අපි දිරන යතහාර්තය තාව එකක් අපි රෝගවලට ගොදුරු වෙනවා. මේ තමයි ලෝක ධර්මතාව. මේ ලෝකධර්මතාව පිළි නොගත්තොත් අපිට පීඩාවට වේදනාවට දුකට පත්ෙන්ට වෙනවා නිසකයි. ලෙඩවෙන බොහෝ දෙනෙක් දුකින් ඉන්නේ මේ ධර්මතාව පොදු ධර්මතාවක් කියලා හිතන්නේ නැති එකයි. ඒයන්නේ නිරෝගිකම තමයි හොඳම සුවය ඇත්තවසේම සුව තමයි ඒ වරදක් ඇත්තේ නෑ ආරෝග පරමමාලා බහ කෙලා භාගතුන් වහසේ දේශ කළ තිනවා. හැබැයි අපි ඉම් පිට දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ඉන්නාතාක් යම් දවසකදි එම. නිරෝගිකමින් පිට රෝගී ත්යක් ඇතිවුණු අපි දුකට පත් වෙනවා. හැබැයි අප පිගෙන තිබුණොත්ත හම අපි උපදුනානම් අපි වයසට යනවා වගේම රෝගී වෙනවා මේ අපේ ධර්මතාවක් කියලා අපි ලෙඩවෙන්න කොට දුකට පත් වෙන්නේ. ඌ බොහෝ දෙනිකින් අහල බලන්න. ොකදැන් තත්ේ ොහොම මේ දවසල සැපද සනීපද කියල කියන්න නේම ලඩක් ගැන. එක්කෝ අපේ හාමුදරන ඔළුවේ කැක්කුමයි. එක්කො අපේ හාමුදුරණේ තුනටිය කැක්ුමයි, ඉන්න බෑමගේ අතරි දෙෙනවා. මොකකම හරි වේදනාව ක්‍රදිල්ලක් දුකක් ලෙඩක්නමයිද කියන්න. විසි පස් දෙනෙක් තිස් දෙෙනෙක්ගෙන් ඉතර නිකන් කතාකල් ලහල බලන්න. දැන් කොහොමද මේ දවසල කියල. ඒ වැඩි දෙනෙක් කියන්න වෙනත් සමාජිත මේ දවසල තියන ආර්ථිකරෝමයෝ ඇටලුන මේ වැඩි දෙනෙක් කියනන්නේ තමන්ගේ ලෙඩගැන්. ඒ තමයි අපි ලෙඩ වෙනකොට දුකට පත්වෙනවා කියන කාරණ. ඇවගේම තමයි වයසට යනකත් හරි අකම් ඇති. අපි හෙම අකම ඇති වෙන්න දෙයක් නෑ අපිට ලැබෙනදේ අපි පිළිග්ඩෝන. ඉතින් ඉන්න ඒ තත්වයන් දෙකමා මේ සඳහන් කළේ අ මේ සරීරය නැත්තම් මේ ලෝකය, අනිත්‍යයි කියලා දකින්න නොදැක ඉන්නාතාක් අපි නිත්‍යවසයෙන් සුවවසයෙන් සුභවසයෙන් සුන්දරවසයෙන් ගැනීමට යාම තුළ පුද්ගලයා කේදයට පත්වන ආකාරය චිත්ත වික්‍ෂේ පෙන් ැත්තන් සිතේ බිඳී බිඳවැටීමට. එමතම් තරමක පසුගාමිත්‍රයකට පුද්ගලයා ඇදදමන ආකාරය පුද්ගලයා වැටන ආකාරය මේ සුබානු පස්සින් කියන වචනය තුළ තිබෙනවා. සමන් සාමාන්‍යෙන් ගැඹුරු ධර්මය තිබෙන අර්ථකථන තුළට වඩා සමාජයේ පුද්ගලයන් දෙෙස බලාගෙනම මේ කාරණ අභියෝරණය කරන්නේ මිනිස්සු වොහෝදේවල් සුබහැටියට දැකලා. සුන්දර හැටියට බලාගෙන ඉඳලා. ඒවා අත්වවිදිබින් ඉඳලා. ඒ රසය නැතිවෙන්න පටන් ගත්තට පස්සේ පීඩාවට පත්වෙනවා කියන එක පැහැදිලි කරන්න. ැයි අපි ලදිම දැගෙන හිටියොත් මේ අපි විඳින රස අපි ලබන දේවල් ක්‍රමාණුකූ ලෝ වෙනස් වෙනවයි කියලා ඒ වෙනස්වෙන අවස්ථාවද අපි පීඩාවට පත්වන්නේ නෑ. එනිසා අපි පුරුදුවෙන්නට ඕන ලෝකය යතහාර්තවත්ව බලන්න. කැන සුභවස්සයෙන් බලන්න නෙවෙයි. යෝකී ලෝකයේ අතහර්තයේ තමයි බුදුහ රනි පැත්‍ර දේශනන අසුභානු පස්සිං විහරන්තන්. ලෝකය දකින්න නිත්‍ය නොවන දෙයක් හැටියට. වෙනස්වන දෙයක් හැටියට සදාකාලික නොවන දෙයක් හැටියට දකින්න කියලා උදුහාර අනි පැත්තෙන් දේශනනා කරන. තොර ලෝකයේ යමෙක් නිත්‍යයි සුකයි සුභයි ප්‍රනීතයි සුන්දරයි කියලා දකිනවනං ඔහු කොතනක දිහරි විපතට කේදයට වේදනාවට දුකට සන්තාපයට පත්වෙනවා. අර මේ ලෝකයේ ස්වභාවේ මෙහෙමයි කියලා දකින තැනැත්තා එ ෝකේ වෙනස් වෙන කලා මා මේ ලෝකයේ ලෝකේ ලෝකයේ කියල නැවතනවත කියන්නම ඔබමයි. ඔබ මේ චක්කු සෝතගාන ජීවහාකාය මනය එහම නැත්තං රූප වේදනා සංඥාසං කරවිඤ්ඥාන. සහර චක්කු සෝත ගාන ජිහහා කායක මේ පසින්දුරහන්ගෙන් ලබාගන්නව අරමුණු කරගන්නාව රූප සබ්ද ගන්ධ රස සහිත මේ ලෝකේ. මිසියල්ල අනිත්‍යවසෙන් දකින්න වෙරදරන්න ඔබට සුවෙන් ජීවත් වෙන්ඩ පුළුවන්. ඔබගේ දරුවෝත අනිත්‍යයයි, ඔබගේ දේපොලාානිත්‍යයයි බගේ යානවාහන නිත්‍යයි ඔබ සතු ද්‍යානිත්‍යයි. ඔබද අනිත්‍යයි මෙලෝකී කිසිවක් නිත්‍යයවන්නේ නෑ. හැබැ ඒ අනිත්‍යයි කියලාගෙන් බදුහර අපේක්ෂා කරන්නේ නැහැ උද්ගලකාරය භාරයන් ෂ්ට නොකර තමන්ගේ යුතුකම් සමාජයේ තෂ්ට නොකර දරුවන්ට ඉෂ්ට නොකර නිකම්මනිිකම් අනුස්සේ කැටිටිින්ද මැරල යනවා දකින බදු හාමුදුර කමතිනෑ. ඔබට මේ ලෝකය පාවිච්චි කරන් උන්හසේ හරි ලස්සන නයායක්ු ගන්න. දේතමයි පානිම්හිචේ වනෝනාස් හරයිය පානිිනා විසං. අතේ තුවාලයක් නැත්තම් වසල්ලන්න බයවෙන්් එපා. මේ ලෝකය කෙරෙහි ඕනෑවට වඩා ඇලීමක් නැත්තම් ලෝකඇත් එකක ගනුදුනු කරන්න විිනිු බයියවෙන්ඩ ඕන්න. නිසා ෝකෙන් පැනලගිහිල්ලා අමුත්තුවෙන් විමුක්තිය ඔහොයන්ට අවශ්‍ය වන්නේ නහ අරකිව්ව කාරණාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට තිබෙනවනම් ඒක. දෙවැනි කාරණාාවබුදුහාදුර අපට පෙන්න්න දෙනවා ඉන්ද්‍රයේ සු වසංගතම්. ඉන්ද්‍රියයන්හි අසංවර බව ඇති තැනැත්තාද ඉන්ද්‍රිය පහයිනේ අප හයව ඉන්ද්‍රී පැත්තකින් තිබොත්ම අවස්ථාවේ ඒතමයි ඇහැ කණ නාසේ දිවශරීරය. මේ ඉන්ද්‍රියන්හි ස්වභාවයම නිරන්තරයෙන් ඒ වටාවශ්‍ය කෑමිඉල්ලනයක. ඇහැ ඉල්ලනව රූප, කනඉල්ලනව හඬවල් නහඉල්ලනව සුවඳ දිවඉල්ලනව රස, ල පහස මේ ස්ක මේ කියන පසිදුරන් ඔබ පාලනය කරගත් නොගතොහොත්. ඔබ පාලනය කර නොගතහොත් ඔබට වන්නේ අර සාමාන්‍ය සත්වය ගානට වැටෙන්න. අපි මිනිස්සු හැටියට උසස් වෙනවා සත්වයන්ගෙන් ඔය සත්වයන්ටත් ඔය ඉන්ද්‍රිය පංචකය පිනවීමේ ආශාව තිබෙනවා. ඒ උන් ඒ ඉන්ද්‍රිය පංචකය පිනවන කොට. ධර්මතා අනුගමනය කරන අඩුයි. බොෝ විට ධර්මතා අනුගමනය කරනවා අඩුයි. ඒ කියන්නේ ශික්‍ෂණයකින් තොරයි. කන්නගියොත් සතකුට සත්තුන්ට කෑමදුන්නොත් උන් සතුන් වැඩිපුර කෑම කනවා වෙනුවට පොර කනවා. එතකොට මනුස්‍ය සමාජයේත් ඒක මනං තියෙන්නේ. යමක් දෙනකොට ඒක ගන්නවාට වඩා පුර කනව නම් ඒ සතුන් සහපාතර වෙන සක් නෑ. සතුන්ගේ ස්භාවේ සුනකයරග දුට්ට ගමන් බුරාගෙන පනිනක. ඕනම කෙනෙකුට පුුරාගෙන පනින එක තමයි බොෝ විට තිබෙන ලක්ෂණය. තර අප සතුව තිබෙන් නීට වඩා වෙනස් ගතියක්. අපිට පුද්ගලයකු හම නහම අපේ තිබෙන්නේ අප බ්‍රහ්මයි සූත්‍රය සඳහන් කරනගේ පුබ්භාසිී පුබ්බභාසි. මුලින් සි නහා වෙනවා මුලින් කතා කරනවා. අපි බුරාගෙන පනිින්නේෙනේ. අපේ මිනිස් වතරය අම් මනුසේකිඉන්නවනං හමුවිච්ච ගමන් කඩාපනින මිනිස් මනුස්ස්භාවෙන් හිටියට තැනැත්තා රෘගාශ චරන්ති මුවෙක් නැත්තම් රෘගයක් එමනතන් ත්‍රශ්චින සතෙක්. ඉනිසා අර ආහාර නිද්‍රා භය මයිතු නංච කියලා කාරණ හතරක් තියෙනවන ආහර ගැනීම නිදා ගැනීම බයවෙලයිට ප්‍රතිචාරදයක්කීමසා වර්ගයාා බෝකිරීම කියලා. මේ කාරණවලදදී. ඉන්ද්‍රිය දමනයකින් තොරව සතුන් හැසිරෙනව මේකාරණ වලදේ මනුෂ්‍ය සංහතිය ඉන්ද්‍රිය දමනයෙන් යුත්තව ක්‍රිය කරනවා. තර අපිට බුදුහාමුදුද්‍රයට අදාළ වන අනුසංගික වන දේශනවල් අපට දේශනා කරමින් පැහැදිලි කරනවා. ඔබ මේකාරයන් කරඩෝන සංස්කෘතික ගත වෙලා. එකයන්නේ සදාචාර සීමවල් ඇතුළෙ. තම අප නාමන අපේ නියමය. ත එන්න ඒ කාරණාව තුළට ඉන්ද්‍රිය පංචකය ගොුණු කරගත්තේ නැත්තම් ඔබ අතරද පාරයේ හැසිරෙන සුනකාදී සත්වයන්ගේ අතරද වෙනසක් නෑ. අපි ඒ සතුන්ගෙන් ඉන්ද්‍රියස් ක්‍රියාකාරරිත්වයේදී. වෙනස් වන්නේ අප සතු ධර්ම මතයි. අප සතු සදාචාර්රය මතයි. අප සතු හික්මීම සීලනය මතයි. ඉති ඒ කාරණාව අබූර කාරණනාවත් එකක බද ච් කාරණාවක්නනි සමීටඩා දර්ගවික් විග්‍රහයක් ඒකා සම්බන්ධයෙන් කරන්නේ යන්නේ නැහැ. මක්ෂි සාධයක්ත් ඊ ළඟට සඳහන් කළ යුතු කාරණාව තරමක් විවරණය කළ කළ යුතු නිසයි. දැන් අපේ පැහැදිලියක පැත්තක්. එතමයි. ලෝකය සුභවසයෙන් දකින කෙන නැත්තන් ඒ අනිත්‍ය ලෝකයේ නිත්‍ය වසයෙන් අල්ලගන්න යන කෙනා දුකඩ විපතට පත්වෙනවා. අනිත්‍ය ලෝකයේ අනිත්‍යතාව මැනැවින් හඳුනාගෙන සිටින කෙනා සුවයට පත්වෙනවා. ඇත්තම් මාරයට අහුවෙන් නැති තත්වයට පත්වෙනවා. ජීවිතයේ ජයග්‍රහණය කරනවා. අනික් පැත්තින්, රකිව්ව හැකණ සේ දිවසරීරයාදිී ඉන්ද්‍රියන් දමනය කර නොගත්ත සීලනය කර නොගත්ත හික්මවා නොගත්ත තැනැත්තො මහපාරය සතුන්සේ මැරිලයන්ඩ පුළුවන්. දුකට විපතට කරදරයට හිරිහරයට පීඩාවට පත් වෙන්න පුළුවන්. හැබැයි ඉන්ද්‍රිය සංවරයෙන් යුත්තුව සදාචාර සීමවල් තුළ ඉන්ද්‍රිය සංසරණය කරන තැනැත්තා ඉන්ද්‍රියන් හසුරවා ගන්නා තැනැත්තා, මාරයාට අහුවන්න නෑ පරදින්නේ නෑ විපතට චෝදනාවට ගර්හාවට නිග්‍රහයට පත්වන්නේ නෑ. මන කාරණාව දෙකයි තුන් කාරණ බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. බෝජනම්හි අමත්තනුම්. අහරෙහි පමණ නොදන්නා තැනැත්තාද පිරිහෙනවා. අහරෙහි පමණ නොදන්නා තැනැත්තාද පිරිහෙනවා. ආහාරයහි පමණ දැන්නා තැනැත්තා පිරිහෙන්න්නේ නෑ සාමාන්‍යයෙන් මේකයි තාම වැදගත් කාරණාවක් ලෝකය දෙස බැලුවත් ලංකාව දෙස බැලුවත් පුද කලාව නිවෙස් දෙස බැලුවත් තනි අනිව පෞද්ගලිකෝ බැලුවක්. ඔබගේ කෑම මත ඔබගේ දිවුණුවහෝ පරිහානිය තීදුුවෙනවයි කියන කාරනාව අමුතුකාරණාවක් නෙවෙයි. මේ ආහාර මෙතන ඇත්තවස්සේම මේ පැහැදිලි කරන්නේ බෞද්ධ ආහාර සංකල්පේනෙ බෝජනම්මි අමත්තයුම් එක පැත්තක තියෙනවා අහරෙහි පමණ නොදන්නාකම. අනික් පැත්තේ තියෙනවා බෝජනම්මිච මත්ත්ඥුන්. අහරෙහි පමණ දන්නාකම. එක ඇන කොටසක් පමණ දැනගෙන කනවා. කොටසක් පමණ නොදැන කනවා. ලංකාව හැටියට අපි. මේ මේ ඉතිහාසේ පුරා මෑතභාගේ අපි පමණ නොදැනකාපු ජනවර්ගයක්. අපි පමණ නොදැන පරිභෝග කරපු වර්ගයක්. එහි ප්‍රතිඵල දැන් අපි බුක්තිවිඳබින් ඉන්නවා. සමහරට තව පරම්පරා ගණනාවක් ඒ ප්‍රතිඵල දරුණු ලෙස භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඒ හොදු කාරණාවක් හැටියට ගත්තුත්. පෞද්ගලිකව ඔබට මේකේ ඉන්ද්‍ර කරගන්න කෝ. මේක තමන්ටක ඉන්ද්‍ර කරගන්න. බ කනහැටියට තමයි ඔබ ගැන ඔබගේස්වභාවේ තීරණය වෙන්නේ මක් නිසාද අපේ දේශනාව තියනමකක්ද එක සබ්බේ සත්තා ආහාරත් හිතක.ග සියලු සත්වයන්ගේ පදනම ආහාරය පීමේ පිහිටලා ඉන්නේ සියලු සත්ව ප්‍රජාව මේ පිහිට ස ආහාරය මත තකට මනුස්ස සංහතිය වුවත් වෙනත් සත්ව සංහතියක් වුණත් ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ගේ ගතී ලක්ෂණ ඔවුන්ගේ සාරීඩික ස්භාව සෑම දෙයක්ම තීරණය කිරීමට ඒ ඒ සත්්‍රයන් ගන්නා වූ ආහාර ී ආහාර බලපානවා. එතකොට අපි ආහාර ගැනීම කරනකොටගෙන අපේ ආයවඩඩන සූත්‍රයාදී සූත්‍රල දක්වනවා. අපට ලැබෙනවා ආයුෂවර්ණ සැප්ප බල ප්‍රඥා පංචිවිද සපති මොනවැඇන්දැල බෙන්නේ. මේ ආහාර්ථිකෙන් ඒකනේ ඔබ මහා සංගරත්නයට පූජා කරන්නේ ගොඩාක් දේව අධානිකට ගට පස්සේ වැඩියෙන් ආයුෂ. වැඩියෙන් වරන වැඩියෙන් සැප වැඩියම් බල වැඩියම් ප්‍රඥා ලබෙන්නේ ක කියලා ඩියෙන් ලබෙනවා දඩුවෙන් ලබෙනවද කියන වෙනම කාරණාවක් දෙන දේවල් අනුව. නමුත් ඔබේ ප්‍රර්ථනන ඔබේ ප්‍රාර්ථනාවේක. මක්නිසාදයක් ඔබ ඊට පස්සේ බලනවා අනුරූපී විපාක හැටියට අපට ආවිශෂ වරණ සැප බල ප්‍රඥා ලැබෙනවා. ආයුම් දත්වා. ආවිෂදුන්නොත් ආවිෂයට හිමිකං ලබනවා. වරණය දුන්නොත් වරණයට හිමිකං ලබනවා. සැපදුන්නො සැපේට හිමිකං ලබනවා. බලයදුන්නොත් බලයට හිමිකං ලබනවා. ප්‍රඥාව දුන්නොත් ප්‍රඥාවට හිමිකං ලබනවා. එත කෙනෙකුට ඔය පංචවිධ සම්පත්තියම එකත් එකවස්ථාව එක මොහොතක දෙන්න පුළුවන්කම ලැබෙනවා කෙනෙකුට ආහාරටිකක් දීම කරනකොටගෙන. ඉතින් ඒ. ආහාරවලින් අරකිව ශක්තිීන් ජනය කරන නිසයි. මට මදක්කෙන අර එක්තරා ප්‍රන්ස මේ නීතිීක්නෙක් එපු කරණාවක් තියෙනවා යුවාටවිට් කියලා. යවි ඔබ කියන්නේ ඔබ කනද ඔබ මොනවද කන්නේ යානුව තමයි ඔබ හැදෙන්නේ නිසාබගේ සාරීරික ක්‍රියාකාරිීත්්‍යය වෙන්න පුළුවන් මානසික ක්‍රියාකාරිීත්්‍යවය වෙන්න පුළුවන් ඔය සෑම සීලු ක්‍රියාකාරිත්වයන් සංස්කරණයවීමට ප්‍රධාන වසයෙන් බලපාන දෙයක් තමයි ආහර. එනිසා සම බලාආහාරයක් යහපත් ආහාරයක් ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ආහාරකි වහම බෞද්ධ සංකල්පයේ නිකම්ම නිකන් කණදේවල් ලෝට ඉතරක් ගොුණු වෙලා නෑ. චතුරවිද ආහාරයක් පෙන්න්නනවා. තමයි කබලිංකාරහාර පස් හර මනෝ සංචේතනිකා හාර සහ විඤ්ඥානාහාර කියලා. මේකේ කවලිකාහාර නැතන් කබලින්ංකාරාහාර කියලා කියන්න අප කද්‍ය බුද්ධ ලේයපයේ කියල සඳහන් කරන වර්ග හතර ගැන කඩකඩා කනේවා කාද්‍ය බත්වගේ දේවල් බෝජ්ධ බෝජ්්‍යඒවගේම තමයි ලෙවජති ේය එවගේ බොන ජාති පේය. මේ කියන චතුර්විධහාරයෙන් මේ කියන ඕලාරික සරීරයේ යැපෙනවා. හැබැයි මේ අභ්‍යන්තරයේ තවත් ක්‍රියාකාරිීත්වයක් තිබෙනවනේ. අතවත් අභ්‍යාන්තර ලෝකයක් තියන ක්‍රියාකාරිත්වයක් තිබෙනවනේ. මේ අභ්‍යන්තර ලෝකය සැකස්සෙන් බලපානවා අර පස්සාහාර සහ මනෝ සංචේතනිකාහාර කියන දෙක. ට හැගෙන හැටියයට විශේෂෙන්මම් මේ කාරණාව සඳහන් කරන්න ඕන මේ අපි අපේ මනුස සමාජයේ මේ දවස්සල මිනිස්සු. තු අමතු අමුතු විලා සරන්තිබෙන. මේද වස්සල තිබෙන මේ පාරිසරිකසාවි විධ හේතුන් කරනකොටගැෙන මේ මේ කාර්තුවක් තුළ මිනිස්සුන්ගේ සිතුවිලි විසම වෙලා තිබෙන. විසමාචාර වැඩි ගාතන බිවිධ අපරාධ මෙ තරමක් වැඩි. ඒ වැඩි වේ කොහොමද කියනෙට බොඩි උත්තරයෙකුත් මේ අනුසාරයෙන් අපට ලැබෙනවා. ඒ තමයි. කායික වස්සයෙන් වැඩෙනහාරටික කවලි ආහරනතැ කබලින්කාරආහාරණය. ඉටව ඇ මනෝ සංචේතනිකා ආහාර සහ පස්සාහාර කියන කාරණ දෙකෙන් පුද්ගලයාගේ සිතුම් පැතුන් සැකසෙන. පස්සාහර කියයන ඇහෙන් රූප දකිනවනේ. කනෙන් සබ්ධහනවනේ මිනිස්සු හරීම දක්ෂයි අනුකරණය කරන. ඒ කියන්නේ පේනදේ කරන්නයි ඇහෙනදේ කියන්න. දලවසය ගත්තුවා. පඩි රගන්න මිනිස්සු රි ක්ෂයි පේනදේ කරන්න. ඒකන සමහටවයි ක්‍රීඩා පිට්ටනිල අෆ්‍රිකානු ක්‍රීඩකයෝ කොන්ඩේ අමුතු අමුතු විලා සිතතාාව වලට හදනකොට ලංකා වෙල මයින එෙම කරන්නේ. නද ఫ්‍රිකාානු ගෝත්‍රික ක්‍රීඩකය ක්‍රීඩා පිට්ටනනිට නකොට කං විදල තියෙනනට අපයයක් කංවිදින. ඒ ඒ කොහේහරි අය කරන දෙයක් දැක්කහාම අපි කරන්න පෙළවෙනවා. ඒ වගේ තමයි. ඇහෙන දේ කියන්න පෙළඹෙනවා. ගොඩ තරුණ සමාජවල සහ විවිධ සමාජ කණ්ඩායම් වල නිතර කටේතිබෙන නිතර කියවෙන වචනතියනවා. ඔබ ගහල බලනේ වචන කොහන්දේ සමාජිට ඇවිලතින් එක්කෝ ටෙලි නාටයකින් එහමනැත්තන් චිත්‍රපටයකින් කොහෙ හරි දැකපු දයකින් අහපුදයකින් තමයිම ඇහිවිලතින. එනිසා සමාජය අනුකාරකයි. ඒ මිනිස්සු කැමති ඇහෙන දේ පෙනනදේ කියන්න කරන්න. තට. අපි වැඩියෙන් දකින්නේ මොනවද අපි වැඩියෙන් අහන්න මොනවද ඊ අනුරූපී අපේ සංකහර ගො නැෙන. ඒ අනි මනු සංචේතන ගන්නුක ඊට පසේ අර දකින දේවල් අනුව හිතන්න පටන් ගන්නවුවන. ඒ හි හිතන විලාසේ අනුව මමත් එහෙම වේඩෝඕන කියල නිකන් සංකල්ප ගතවීමක් වෙනවා. ඔන්නේ ඒ සංකල්ප ගතවීම සිද්ධ වන්නේ මනෝ සංචේතනි ආහාරය කරනකොටගෙන. එන්නේ ඒ සංකල්ප ගතවීම කරනකොටගෙන. ඇ ඇහුවේ හොඳදේවල් නම් දැක්කේ හොඳදේවල් නම් මනුෂ්‍යයා තුළ කුසල සංකාර වැඩෙන්න්න පටන්ගන්නවා. ඒ අර මනුව සංචීත නිකාහාරය නැතන් සංකල්ප ගතවීම කරනකොට ගෙන. දැක්කේ නරකදේවල් නම් ඇහුවේ නරකදේවල් නම් ඔහුගේ ක්‍රියාකාරිත්්‍යයත් නරකට බරවෙනවා. සමාජයේ වැඩිපුර දකින්නේ නරකනම්, සමාජයේ වැඩිපුර අහන්නේ නරකනම් ඔවුන් සංකල්පගත වන්නේ නරක විදිහට ඔවුන් ක්‍රියාත්මක වන්නේත් නරක විදිහට. එන්නේ නරක තමයි අපි මේ සමාජයක් හැටියට නූතනේ සමහර අවස්ථාවලදී අත්විදිනෙන් සාපි පැහැ අපි ලෝකය හදන්න බැරිනං. බාහිර ලෝකෙ හදන්න බැරිනං අන්න අන් ලෝකය හදන්න බැරිනං තමන් පරිස්සං වෙන්න තමන් දකිනදේ තමන්ට යහපත් සංකාර හදාගන්න. හොඳ සංකල් පහදාගන්න හොඳ සංකාර හදාගන්නසා හොන්ඳ ක්‍රියන් කලා පැතිකරගැනීමට පාදකවන. දක්කිින දේත් එහෙම කරගන්න හන දේත්ත එහෙම කරගන්න. එකොට තමන් හෙද එක ඒ කෙනා හෙදෙනකොට ලෝකය සමහරිට නිරායාසිෙන් හැදන්න පුළුවන්. එනිසාමේ ආහාරය කියක හරිම බලවත්සාධකයක් එක පැත්තකින් සරීරය හදන්න පැත් තමන්ගේ සිතුුම් පැතුම් සහ ක්‍රියාකාරිත්තයන් සකස් කරන්නට. ති ඒගේ ආහාරය පමණ ැනීම කියනකොට දෝනාකසූත්‍රයන නොකයාම බෑ. වදන්න කොසල් මහරජ්ජරුව මහා උදරයක්ට ිච්ච රජ කෙනෙක් ගොඩක් කාපුරජ කෙනෙක් නමුත් දුකසහිටක රජ කෙනෙක් නමුත් පසුව පත්ව වන. ඒ සුවපත්වන්න හේතුන බදුරජාණන් වහන්සේගේ දේශනාවක් දවසකන් වහන්සේ සඳහන් කරවා මනුජස සදා සතීමත මත්තන් ජානතෝලද්ධ භෝජනී තනුකස්ස භාන්ති වේදනා සනිකන් ජීරතිය ආවිපාලය යන්ති. මේ ලැබෙන තරන් කන්නේ යන්න එපා රජතුමනි සිහි ඇතුව කන්න කියන සරලභාෂාවෙන් කියනවන මේ කියන්නේ මේ බුදු හාමුදුරන් අනු ශසනාව රජතුමා තමන්ගේ තරුණෙකොට කියලා එමානක කුට කියලා නිතර නිතර ආහාරගන්න ලට කියියෝගත්ත පස්සෙ රජුරු බොහෝම අර අපි කියන්නේ ශක්ති සම්පන්නව බල සම්පන්නව වැඩුන පස්සේ බුදු හාමුදුර ලඟටැයිවිදි දෙපා සිම් සිම් සිි සිම්බර්. වරණ කලා ගුණගායන කලා වන්දනා කලා බුදු හාදුරුව වහන්සේ අපට ලෝකෝත්තර මාර්ගයෙන් පමණක්නේ ලෞකික මාර්ගයුත් ධර්ම දේශනා කරනවය උපදෙස් දෙනවයි කිය. ඉති නිසා අපි දැන ගන්ඩුවන අපි කන ප්‍රමාණය.සා අර වචනයතින සුහරෝච කියලෙක පැත්තකින් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න පාන අපි පහසුවෙන් පෝෂණය කරන්න නම් අපේ ආශාව ලඩු කරන්න ඕන. අ වරක් ජවහල් නේවරතුමා සඳහන් කලා කියන ඉන්දයා වෙසියන්ට මට ඔබගේ කුසපුරවන්න තරම්. සම්පත් මාත්‍ර බොහමිය සතුයි එහෙත් මටඔ බගේ සිත්ි්‍රරවිය නොහැක කියලා ලෝකයේ මිනිස්සුන්ගේසභාවය ඕකයි. හිත්තුපුරවන්න හරි අමාරු පාංගෙඩිය හරියට දෙකට කපල දෙන්න කොට දෙන්නක දෙන්නම බලන්න හිත. හිතන්නේ මගේ භාග පුංචි අනනිත්තක් නල ිච් බාග ලොකයි කිය. එකම ස් භාවය නිසා හැමතිස් සේම මිනිසු අපපතෘ්ික භාවයෙන් ඉන්නවා ආහාරය වැඩියෙන් අපේක්ෂා කරනවා. නිසා ආහාරය උදරේ ඇතු. ආහාරේ ගන්නවන උදර ප්‍රමාණයට. ඒේ සෝන දන්න සූතය සඳහන් කරන උදරේ ප්‍රමාණට ආරග්ඩන ආහාරයෙන් හතරෙන් එකක් වෑංජනගරන්න කිලටම අටාව සඳහන් කරන්න. ඒේක වෛද්‍යපදෙස්සුව වෙනස් කරගත්තරකමක් නෑ ඒ රෝග බාද තියනෑ නමුත් ඔයේ තමයි ආහාරෙ සභාව. චත්තාාරෝ පංචාලෝපි අබුත්වා උදකම්පි වේ කියල සඳහන් කරනවා.නෙ ආහර පිඩු හතර පහකරගෙන ඉට පස්සේ. මේ හතරප්පහක් ගන්න පුළුවන් කමතිබියදී ආහර ගැනිීමම නතර කල්ල ඉතුරුටිකට වත්තුර බොන්න කියනේ ආහාර සංසරණයවෙඩ. ඇැසවන්ඩ ඒ පහසුුවීමක් සඳහා තිය ඔ පොමණයි ආහර ගැන සඳහන් කරන්නේ. දොර ආහාර පමණ දැනගෙන ගන්නා තැනැත්තා අර මරු වසගේට යන්නේ නෑ හැබයි ආහාර වරදවාගන්නා තැනැත්තා මරු වසගේට යනවා පරදිනවා ඒ සමාජයේ දිහාාබලනකොට ලංකාව දිහාාල විශේම තේරුම් ේරු කරගන්න පුළුවන්. එපස හතරවන සහ පස්සන කකාරා හැටියට භාගතුන්හ සඳහන් කරන කුසීතන් හීනවීරයන්, කීතකමක වේ කම් මැලිකම අලසකම. ඒ අපට ඉතාම ප්‍රකට කාරණාවක් මිනිසු විධකාරණා නිසා කම්මැලි වෙනවා. දැන්ව පෞ්ගේ කාලෙ කොරෝණ කියලා මිනිස වැඩවට කම් මැලි වුණ පසල්ල න්න කම් මැලිුුණන පින්කං කරන්න කම් මැලුුණ ඒ කම් මැලිකම දිගටම තියනවා. ඒගේ ම තමයි හීනවීරය කියලා නිත් කාරණාව සඳහන් කරන්නේ. පිරිහුණ වීර ඇතිකම නැත්තම් උනන්දුව අඩුකම. උනන්දුව අඩුකම පිරිහුණු වීරය අපේ අරමුණු දුරුවල කරනවා අපේ අරමුණුට අන්න තියෙන ශක්තිය නැති කරනවා. අපේ තිබෙනවා වීරයන් දෙකක් එකක් තමයි කායික වීරය අනිත් කාරණාව තමයි චිත්ත වීරය කායික වීරයෙන් තමයි ලෞකික ජීවිතය උත්කර්ශවත් කරන්නේ ලෞකික ජීවිතය සාර්ථ කරන්නේ චිත්වීරේෙන් අපි අපි කුසලෙහි යොදවනවා අධ්‍යාත්මක ජීවිතය සාර්ථක කරනවා. එතකොට පුද්ගලයා හීනවීරය වෙනකොට අපේ ලෞකික ජීවිතයත් අසාර්ථක වෙනවා. අපේ ලෝකෝතර ජීවිතයත් අසාර්ක වවා. එකැන බෞතික ජීවිතයත් අසාර්ථක වෙනවා, අධ්‍යාත්මික ජීවිතයත් අසාර්ථක වෙන. නිසා අපි සාර්ථක ජීවිතයකට යන්න නම් අපි කුසීත නොවී ක්‍රියා කරන්න ටඕන. ශේම ාතියක් ැියරීමේ ර්තමානය අපිඒසේ ක්‍රා කළිය. තුමයි අනික එම්බ සිටවීරි.ේ ආරදධ විරියෝ. එළඹ සිටිවීරිං ඒ ලඟට මට කරන්න තියනෙ මොකක්ද කියන වහවහක් වැඩකිරීමේ හැකියාවේෙන් නිතුව ක්‍රියා කරන් ඕන. මේ කරුණුකොට ගෙන අපට මරුුවසගේයට නොගිහිල්ල. පරාජය නොවී ජීවිතය දිනාගෙන පෙරටයන්න පුළුවන් කියන කාරණා වයි. භාගතුන් වහන්සේ මේ ගාතා දේශනා දොයාශ්‍රයෙන් අපට පැහැදිලි කරන්න. එනිසා සැම දෙෙනම මේ උතුම් ධර්මය ආශ්‍රය කරගෙන. මේ ධර්ම පර්යායන් සැලකිල්ලට අරගෙන. තමන්ගේ ජීවිතේ සාර්ථකෝ පවත්වාගෙනයන්නට, ලෝකය අහාර්ථවත්තු දකින්න. ලෝකයේ අනිත්‍යය කියන කාරණාව වටහා ගන්නට. ඒවගේම ඉන්ද්‍රයේ දමනය යුතුව ජීවිතය ගත කරන්නට. ඒගේ අහරගන්නා කොට මේ ආහාරය මගේ මේ උදර මම ආහාර සඳහන්න මින් හෙක් නෙමෙයි මාසඳ ආහාර තියනවයි කියෙන සංකල්පේ ඇතුව. කටයුතු කරන ආහාරගන්න කොට එහෙම හිතන්න. ඒවගේ කුසීතකම් දුරල්ල. එළඹසිට වීරෙන් නිිතු ක්‍රියා කරන්න එතකොට ඔබට ජීවිතයේ දිනාගන්න අමාරුවන් එනෑ. ඒ දිවිය දිනන්නට ඔබට මේ ධර්මය උපනිශ්‍රයේ වේවාගෙන ප්‍රාර්ථනාවෙන් යුතුව ධර්මදේශනාව මෙතකින් සමාප්ත කරන. වසරයිස්වාමීන් වහන්ස අද ධර්මදේශනාවේ දායකත්යේ දරන පින්මතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට. මීට වසරතිස් හතරකට පෙර පරලෝ සැපත් පානදුරේ විසූ සොමී ප්‍රනාාන්දු මෑනියන්ට අවුරදු හතලිස් හතකට පෙර පරලෝ සැපත්තුූ එT ප්‍රණනාන්දුපියානන්ට අවරුදු දෙකට පෙර පරලෝ සැපත්තුූ වැඩිමහල් සහෝදරිය රාජකිරියේ විසූ ස්වර්ණමාලිය සිල්වා මහත්මයට, ඩෝසන් සිල්වා සහ ගුණේන්ද්‍රද සිල්වා ඥාති සහෝදරයන්ට මෙම ධර්මදානමය පින් කමෙන්් අද කුසල බලයෙන් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් මේ පරලොවගිය වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට හිතවතුන්ට ගුරුමෑනිවරුන්ට මිතුරයන්ට රටවෙනුවෙන් දිවිපිදුරණවරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් දේශ කියාණන් වහන්සේට ආශිර්වාද කිරීමටත් අරමුණුකරගෙන දායකත්වය දරනවා. පානදුරේවිසූ ස්ොමී ප්‍රනාාදු මහත්මියගේ දූදරු පිරිස. ීට වසර හතරකට පෙර එනම් දෙදද අටේ මාර්තු මස පහළො ස්වනිදින පරලෝ සැපත් වූ, ආදරණිය සස්වාමි පුෘුෂයා වූ, විශ්‍රරාමලත් පාඨශාලා චාර්ය තිලක හපුවාරච්චි මහත්මාටත්. පර්ලෝ සැපත් සහෝදරියන් වන විශ්්‍රාමලත් පාඨශාලා චාරිණිNGW ධම්මාවතී මහත්මයට සහ, විශාමලත් මණ්ඩලික හෙද නිලධාරිණී ඩොටී විජේගුණරත්න මහත්මියටත් දෙපාර්ශවේම මිය පර්ලවගේ දෙමාපියන් ඇැතුළු සියලුම ඥාතීන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත්. සුජීවත්වසිටින සියලුම සහෝදරියන් සහෝදරයා ඇතුළු දූ දරු මුණුපුර මිනිපිරියන්ට නිදුක් නිරෝගී සුව ධීර්ගාශ ප්‍රාර්ථනා කිරීමත් අරමුණුකරගෙන ධර්මදේශනාවේ දායකත්වේ දරනවා. කොටුගොඩ ඕපාත අංක දෙසිය හතලිස් එකනිවසේ Bීටා හපු ආරච්චි මහත්මිය. දෙදහස් අටේ මාර්ත මස දාහත්වනිදින මිය පරලවගිය දැරණියගල විද්‍යාලමාවතේ විසූ අධ්‍යාපන ලෙදහරි J.P. ලීලාරත්න මහත්මාටත්. රදහ අටකට පෙර පරලෝ සැපත් රුවන් වැල්ල ඉහල මොරාවත්තේ විසූ KW ගුණවර්ධන පියාණන්ට හා ජනසිරි පුතනුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් සජීවත්ව සිටින චන්ද්‍රාවතය මැනිිකේ ආදරනීය මෞතුමියයට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් පවුලේ සියලුම දෙනාටත් දේශකාණන් වහන්සේටත් චතුරාරි සත්‍යය අවබෝධවීමට ප්‍රාර්ථනා කිරීම සඳහත් අරමුණුකරගෙන දායකත්වය දරනවා රුවන් වැැල්ල ඉහළ මොරාවත්තේ KWS සුමනා ගුණවර්තන කහව T.H සෞදේරිස් සිිල්වාපයානන්ට දේනෙත්ති බේබිනෝනාමෑණියන්ට සැලලින්ද සිිල්වාපුංචි අයියාට සිලිබින්ද සිිල්වාරතු අයියාට මිලිනෝනාද සිල්වා ලොකු අත්තාට සීබද්ද සිිල්වා සුමින්ද සිිල්වා යන අයටත් කගලිගොඩ ප දිංචිව සිටි සිරිසෝමද සිිල්වා හා වනීතා වික්‍රම සේන තෙල්වත්තේ පදිංචිව සිටි සූර සේන්දද සිිල්වා මැසිලින්ද සිිල්වා අනායට පින් අනුමෝදන් කිරීමටත් කහවටH සෞම්මෙදාසද සිිල්වා T ජොසලින්ද සිිල්වා එමලින්ද සිල්වා ඒකේ කමලාවති T ශාන්තද සිල්වා ජයන්තද සිල්වා ඉන්ද්‍රාණි වීර සිංහ යනායට ද තරන්ගි නෙත්මි නමානි සහ නිමේෂ් යන. දරුවන්ටත් රණරාජාවිමල් ජගත් නිමල්සිරි සහ. දීසිරිසේන කුමර්සිරිද සිිල්වා සහ පියවතිීද සිිල්වා ගීතානි යන අයට නිදුක් නිරෝගී චරජීවනය ප්‍රාර්ථනා කිරීමටත් මෙම පින්කම සඳහා දායකත්වේ දැරූ නිමල්සිරිද සිිල්වා, ඩී සිරිසේන කුමාර සිරි යන දෙපලට උපදින යම්භවයක් වේනම් එකම මෞකුසක සහෝදරයන් වී ඉපදේවා යන ප්‍රාර්ථනීන් දායකත්වය දරනවා, කුළීගොඩ ගලගොඩ අංක එකසි අනුතුන නිවසේ සෞම්්‍යදාසද සිල්වාම හත්මා. වර්ෂ දෙකට පෙර පරලෝ සැපත් කැලනිය වේවැල්දූ වේ පදිංචිව සිට ජගත් ලහින්ත බණ්ඩාරණයක මහත්මට පං්ඥාණුමෝදනා කිරීම අරමුණු කරගෙන රාජා බන්්ඩාරණයක පාණන්ට කීර්ති බණ්ඩාරණයක යන පරලෝ සැපත් දෙමාපියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් පැමිණවීම පිණිස සහ දේශ කියණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් සියලුම ශ්‍රාවක බවතුන්ගේ ධර්ම ඥාණය දියුණු කිරීම සඳහා ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරනවා කැලනිය වේ ද පාරයේ අංක එක සිය හැත්ත එක ස්වස්ති නිවසේ පදිංචි වෛද්‍ය නන්දා බණ්ඩාරණයක ආදරණිය මෑණියන් නිමාලි බණ්ඩාරණයක බිරිද නිකිිල බන්්ඩාරණයක පුතනුවන්. පුුණ්‍යානු මෝදනාවට ඔබ වහන්සිට නැතවතාව කාරාධනා කර සිටින. මෙතෙක් වෙේලා තදහගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්්‍යයන් වෙත පතල මහකරුණාවෙන් දේශනාකට වදාලේ ුතුන් ධර්ම ධර්මස්කාන්ධය ශ්‍රයෙන් අප විසින් සිදු කරන ලද ධර්ම දේශන අශ්‍රවනය කිරීමෙන් රැස් කර ගත්තාහ සියලුකු සල සම්භාර ධර්මයන්. පූරයෙන් සන්නම් සඳහන් කරපු එදායකත්වේ දැරු ඇත්තන්ගේ නමින් නිධන ප්‍රාප් සීරඥාතීන්ට අනමෝදන් කරමු ඇත පින් අනමෝදං වෙත්වා. තමතමන් ලබා ඇති ජීවිත සුවපත් ජීවිත බවට පත් කරගෙන ප්‍රාර්ථනීය බෝධිහිකිනුතු වූ නිවනිින් සැනසෙත්වායි සාදු සිති පුුණ්ා ෝදනා සිද්ධ කරමු. ඒවගේම සෙත් ප්‍රාර්ථනා කිරීමම් බ්‍රාසිියක් සිද්ධ කරන්න කියදනා තිං ඒ ප්‍රාර්ථනාවන් සපල සාර්ථක වේවා තුනරුවන්ගේ අනන්තුගුණ බලයෙන්. දළදා පාත්‍රරාධාතුන් වහන්සේලාගේ ආශිරවාදයෙන් ඒත්තන්ගේ ප්‍රාර්ථනනා සපල වේවා ශේෂයෙන් ධර්මදේශනාවේ දායකත්වය ගැෙන කටයුතු කරපු හැම දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක් අවිවෘධයක් වේවා. එ හැම දෙනාගේම මෙලවජීවිත පරලවජීවිත සුවපත්වේවා. අවසන සෞ් කලෙසුන්න සාලබනතුම් නිවනිින් සැසීම් පිණිස මේකුසල සම්හාාර් ධර්මයන් හේතුවේවායි සාධසිතිීන් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ සියලමු කුසල සම්භාර් ධර්මයන්, ලෝකසාාසනත් ්‍යආරක්‍ෂා කරන සිරු දෙවියන්ට අනුමෝදං කරමු දෙවරු පින්ගනිත්වා. තමන් වහන්සේලාගේ දිවිශුරු වඩා වර්ධනය කරගෙන. පූරෙන් නම් සඳහන්කරපු දායකත්වේ දරු හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කරපු බහම දෙනාටමත් සෙතක් සාංන්තියක් එහපතක් උදාකර දෙත්වා. දෙදියෝ ප්‍රර්ථනය බෝධිහකි උතු වූ නිවනිින් සැසෙත්වා සාධහූ කියා පින් දෙන්න. ධර්මශවනයක පොබහම දෙනට බුද්ධාධදීමමහොත්තමයන් වහන්සේගේ ආසිිර්වාදී ලබේවා සිරු දෙවියන්ගේ රැකවරන සැලසේවා මෙලව පරලොව දෙලව ජීවිත සුවපත්වේවා. දෙවියන්ටත්මගේ ඥාතීන්ටත් ඔබා පැහම දෙ නාටමත් මේ සිල්කු සැල සම්භාර්ධර්මයන් සකක් ලේෂයන් ප්‍රහෙනකිරීමෙන් ලබනතුම් නිර්වාණන් ශාන්තයන් සැසීම් පිසම හේත්වේවා වාසනාවේවා ඉසාධහූ කියා. පනෝදං වන්න ආකාසටහාාචමුුම්මටහා දේවානාාගා මහිද්දිිකා පුഞ්ඥන්තන් අනෝ දිත්වා ආචිරං රක්හන්තු ලෝක සාාසනං ආකාසටහාජබුම්මටහා දේවානාගා අමහිද්දිිකා පුഞඥන්තන් අනමෝ දිත්වාචරං රක්හන්තු ලෝක සාාසනං ආකා සට ජබුම්මටහා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනමෝ දිත්වාචිරං රක්හන්තු ලෝක සාසනං ධර්මශ්‍රවනය කිරීමෙන් හාදහම් පග්‍ර පූජ අකිරීම ඉංග්‍රැස් කර ගත්තාව සිල්කුසල සම්භාරධරමයන් දෙවියන්ටත් මිය ගේ ඥාතීන්ටත් ඔබාබෙහම දෙනාටමත් උතුම්මෝ නිර්වාණශාන්තිය පිණිසම හේතුවේවා වාසනාවේ වයි සිතාචිත් අප්‍රීතියෙන් යුත්තව සාදර සිතිින් පින් අනු මෝදන් විය යුතු. දේවිතිය දිනන මාර්ගය පිළිබඳ අද ධර්මාණු ශාසනාව පැවැත්වූයේ. හොරන දේවමුල්ල ශ්‍රී ගංගාරාමපුරාණ විහාරය ජයන්තිපුර වජරාරාමය යන උබය විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්්‍යානී සාමාග්‍රී ධර්මමහා සංගසභාවේ කර්මවාගාචාර්ය හා සහකාර ලේකකාධිකාරී රහුණ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති පෝච්ච නාහල්ලේ වජරඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.